තෙරුවන් සරණයි දෙපිහිටයි අද මේ වැඩසටහනේ අනුග්‍රහක ආශිර්වාදයේ ලබා දීලා තියෙන්නේ යක්කල පදිංචි නේල් රණසිංහ මහතා විසින් දිගුඩු කුමාර ගුරුපියාණන්ට උපහාරයක් වශයෙන් සහ සුදු අම්මා සරත් මහතා ඇතුළු ආදරණීය කාර්ය මණ්ඩලයට ගෞරවයෙන් ස්තුති කිරීමටත් කැලිෆෝනියාවේ පදිංචි රොෂාන් රණසිංහ පුතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා යන ප්‍රාර්ථනාවනුත් කියා දැනලා තියෙනවා නේල් රණසිංහ මහතාණනි මා වෙනුවෙන් පිදු උපහාරයටත් අපේ දෙවිසුව පවුලේ සියල්ලන් වෙනුවෙන් සංවිධායක මණ්ඩල වෙනුවෙන් ඔබ දැක්කෝ ආචාර්ය ගෞරව අපි තාමත් භක්තිමත් නමස්කාර පූර්වක පිළිගන්නවා ඔබේ යම් ප්‍රාර්ථනා තියෙනවා ඉෂ්ට සිද්ධ වේවා ඔබතුමාට නිදුක් නිරෝගීමත් භාවයේ සියලු සාර්ථක භාවයත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා එමෙන්ම අදත් නොහිතන වෙලාවක මම මලින් සරසුවා අපේ හිතාදර හිතවතිය විදර්ශී ප්‍රනන්දු මෙතිනිය බොහොම ස්තුති ඔබ කවදා හරි දවසක විශ්ව ශක්තිය අත්දැකලා තියෙනවද ඔබ කියව කියලා මම ඔබෙන් අහන ඔබ විශ්වමය ප්‍රේමයක් දැකලා තියෙනවද ප්‍රේමයක් දැකලා තියෙනවද ප්‍රේමයේ විඳලා තියෙනවද සාමයේ විඳලා තියෙනවද ප්‍රීතිය විඳලා තියෙනවද සැබවින්ම ඒ විඳේ විශ්වමය ප්‍රේමී විත්ති ඔබට සහතික වෙන්න පුළුවන්ද විශ්වමය ප්‍රීතිය ඒ සාමය කියලා ඔබට සහතික වෙන්න පුළුවන්ද මං හිතන්නේ නැහැ බොහෝ දෙනෙක් මේක අත්දැකලා නැතුව ඇති මේ හදවතට දැනෙන දෙයක් ඔබ ආදරේ කිව්වේ ආදරේට නෙවෙයි සැබ ආදරේ තුල කොන්දේසි නැහැ කිසිම කොන්දේසියක් නැහැ කොන්දේසි විරහිතයි දැනෙන දෙයක් මම මුලින්ම ඔබට කියනවා ආදරය කියන්නේ විශ්වමය ප්‍රේමය නැත්නම් සැබෑ ආදරය කියන්නේ අහිමි වීමේදී කඳුළු වැටෙන එකක් නෙවෙයි හිමි වීමේදී කඳුළු වැටෙන එකක් සැබෑ ආදරේ හිමි වෙනකොටයි දැස කඳුලින් තෙත් වෙන්නේ මම ඔබට කතන්දරයක් කියනවා මම ඔබට ආරාධනා කරනවා නිෂ්කලංක තැනකට ගිහින් රිලැක්ස් වෙලා මම මේ කියන කතාව හදවතින් සවන් දෙන්න කියලා. එක තරුණෙක් හිටියා. මේ තරුණයා අවිවාහකයි. තමන්ගේ දෙමව්පියන් එක්ක හිටියේ. තාත්තට කල්පනාව මදි. කල්පනාව නැහැ. රස්සාවක් කරගන්න බෑ. අම්මට රැකියාවක් නැහැ. අම්මා අසනීපයි ලෙඩ ගාන ඉන්නේ ගොඩක් වයෝ වෘද්ධයි මේ තරුණයා ගෙවල් දොරවල් හොඳට හදාගෙන හිටියා මේ ඉන්න අතරේ තරුණියක් හාද වෙනවා ඇයට විදේශගත වෙන්න අවශ්‍ය වෙනවා ඒ සඳහා ලොකු මුදලක් ඕනේ එතකොට මේ තරුණයා තමගේ පෙම්වතියට තමන්ගේ ඉඩමයි ගේ තියෙන භූමිය උකස් තියලා මුදල් අරන් දෙනවා අරන් දීලා එයා රට යනවා හැකි විදිහට සල්ලි වන්නම් අම්මා තාත්තා පෝෂණය කරන්න කියලා. එයා ගියා ගියාමයි. රෝගී වින්න අම්මාවත් බලාගෙන තාත්තාවත් බලාගෙන වැඩට යෑම අපහසුයි. එහෙම ඉන්න නැද්දි ක්‍රමක්‍රමයෙන් මේ භූමිය සින්න වෙනවා. මේ හොඳට හිටපු පවුල පාරට වැටෙනවා. මම ඉතා කෙටියෙන් මේ කියන්නේ. පාරට වැටුණාන් පස්සේ මේ තරුණයා තමන්ගේ සිහිය නැති කල්පනා නැති පියාණන් වයෝවෘද්ධ රෝගී අම්මවත් අරගෙන කාමර පේලියක් එකට හදලා කුලියට දෙන මහත්තයෙක්ගේ එයින් කාමරයක් කුලියට ගන්නවා හරියට ලැයිමක වගේ දුෂ්කර තැනකට ගිහින් අම්මාවේ තාත්තාවේ තියෙනවා ඒ නිවසේ ලොකු බඩමුට්ටු මොකුත් නැහැ සියල්ල මහිමිලා ඉවරයි ඇඳක් විතරයි පොඩි පොඩි බඩමුට්ටු ටිකක් විතරයි තියාගෙන දුකසේ දෙමාපියන් රැක බලා ගන්න හදනවා ඒ අතරේ මෙයාට කරන්න රැකියාවක් නැති නිසා ත්‍රීවිල් එකක් හයර් කරන්න යනවා අවසානයේ ත්‍රීවිල් එකත් අහිමි වෙනවා ගෙවා ගන්න බැරි වෙනවා කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වෙ තියෙද්දි සියල්ල අහිමි වෙලා තියෙද්දි ජීවත් වෙන්න විදියකුත් නැහැ තමන්ගේ අනාගතයක් මුකුත් නැහැ මොකද අම්මව ලෙඩ නැති දාලා යන්න බෑ තාත්තා කල්පනා නැති කෙනාව දාලා එළියට බහින්න බෑ පොඩ්ඩක්වත් එතන ඉන්න ඕනේ නෑ දැව සියලු දෙනාම අහක බලාගත්තා යාළු මිත්‍රයොත් හිටපු අය දැන් නැහැ මේ තරුණයා කල්පනා කරනවා දැන් මගේ ජීවිතය හරි මං ගෙවා ගන්න ඕනේ මේ ගොල්ලන්ට යහපතක් වෙන විදිහ මං සලස්සන්න ඕනේ මේ අම්මටයි තාත්තටයි අපි තුන්දෙනා එකට ඉන්නකම් මං වයසට යනකම් මම මේගොල්ලෝ බලා ගන්න නෑ මට රස්සාවක් කරන්න බෑ රස්සාවක් කරනවා මට මේ අය බලා ගන්න පුළුවන් කියලා කල්පනා කරලා මෙයා ත්‍රීවිල් රථයක
අම්මයි තාත්තවයි පටවගෙන යනවා. ගිහින් යාබද තියෙන ප්‍රසිද්ධ විහාරස්ථානයක් අහිනේ මේ දෙන්නව රෙදිපිලි බඩමුට්ටු ටිකයි එක බානවා. බාලා කියනවා කවුරු හරි කෙනෙක් දැකලා ඇවිල්ලා ගිහින් අනාථ මණ්ඩපකට හරි යවයි ඔයාලව. අපි තුන්දෙනාට එකතුලා මේ ගමන යන්න අමාරුයි. මගේ ගමන හරි මං හොයාගෙන යන්න වෙනවා. ඔයාලා අපි ඔක්කොම කරපු කර්ම වේගයි. ඒක නිසා මං අද ඔයාලගෙන් සමු අරගෙන මෙතනින් යනවා කියලා. මේ දෙන්නව එතන තාප්පියයිනින් බිමින් තියලා මේ තරුණයා පිටත් වෙනවා. අම්මාවයි තාත්තාවයි පාරේ දාලා පිටත් වෙලා මෙයා ආපහු යන්න ත්‍රිවිලේ හරවනවා. හරවලා ආපහු යනකොට මෙයා දකිනවා අර අම්මයි තාත්තයි අර බෑග් මලු දෙක තියාගෙන බිම ඉඳගෙන ඉන්නවා තාප්පේ ගාව පන්සලේ. තමන් ඇති දැරි කරපු කන්න බොන්න තිබු අම්මයි තාත්තයි. මේ තරුණයාගේ ත්‍රිවිල් රථය එතනින් එහාට අඟලක්වත් යන්නේ නැහැ. නවතිනවා. ඇයි නවතින්නේ? ඒ තරුණයාට හිතාදාගෙන යන්න බෑ අම්මයි තාත්තයි දාලා. ළඟට ගිහින් වැඳලා ආයෙ ආවිල පටව ගන්නවා. ඒ මලු දෙකක් තරම් අර රෝගී කල්පනා නැති අම්මාවයි තාත්තාවයි නැවත තමන්ගේ වාහනයට පටවගෙන කියනවා මට මෙතනින් අඟලක්වත් ඔබ දෙදෙනා තියලා යන්න බෑ කියලා නැවත පටවගෙන ඇවිල්ලා කියනවා මං කවදාවත් ආපහු ඔයාලව තනි කරන්නේ නැහැ. මගේ මැරෙනකන් මං හිඟා කාලා හරි බලා ගන්නවා. අර ආපු හැඟීමටයි ඒ වැඩේ කරන්න ගියේ. නමුත් එතනදී ක්‍රියාත්මක වුණා ඒ දරුවගේ හදවතේ මා ඔබට කියන සැබෑ ප්‍රේමය. සැබෑ ප්‍රේමයටයි ඒ වෙලේ කඳුළු ආවේ. අරගෙන යනවා නැවත. නිවසර ගිහින් තියනවා රැකියාවක් කරගන්න විදිහක් නැහැ. ගේ ඇතුළේ ඉඳන් ගන්න රැකියාවක් කරන්න බෑ. පොඩ්ඩක්වත් එළියට පහළට යන්න බෑ. රැකියාවල් හම් වෙනවා ගොඩක් ඈත පළාත්වල. නමුත් යන්න විදිහක් නැති වුණාම වටේ පිටේ ඉන්න යහපත් අයයි මේ කුලීට ගත්ත ගේ අයිති මාත්‍යා යහපත් කෙනෙක්. ඒක ගයක් නෙමෙයි පොඩි කාමර කෑල්ලක්. අඩි මාර්ගයේ මතේ මමත් මේක බැලුවා. අඩි 10ක 15ක වගේ පොඩි කෑල්ලක ඉන්නේ. කුලී එපා මැරණකන් ඉන්න කියලා මේ මහත්තයා කිව්වා. දෙවෙනි තැන විශ්වමය ප්‍රේමයේ ක්‍රියාත්මක වෙච්ච. ආයෙත් ඇහැට කඳුලක් එනවා නේද? මං එකකේ ප්‍රේමයේ ලැබෙද්දී කඳුළු වෙන්නේ කියලා. ඊළඟට ජීවත් වෙන්න විදිහක් නැති වෙනකොට මේ තරුණයා වටේ පිටේ අයගෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්නවා. මොකද ව්‍යාපාරේ දුරකථනින් කරන්න පුළුවන් දේ. එක එක අයගෙන් අහනවා විදුලි උපකරණ එහෙම අවශ්‍යද මොනව හරි කියලා. අර ඩිස්කවුන්ට් එකක් තියලා එයාට ගානක් අරගෙන ගෙනල්ල එනිවේස් වලට දීලා පොඩි ගතමනාවක් හොයා ගන්නවා. අවසානයේ ඒ ගත්ත විදුලි උපකරණ හොඳ තත්ත්වේ නැහැ. අදෙන්නේ චීනෙන් බාලබඩුනේ. මේ උපකරණ ක්‍රියා විරහිත වෙනකොට මේ දරුවා මේ හොයාගෙන එනවා ඒ ගත්ත අය. ඇවිල්ලා කියන අපිට සල්ලි ගෙනත් දෙන්න කියලා. අතනින් සල්ලි හම්බෙන්නේ නැහැ. ලැජ්ජාව වහගණ්ඩයි තාඩන පීඩනෙන් බේරෙන්නයි මේ ළමයා ණය වෙනවා. අර විදුලි උපකරණ දීපු අයට සල්ලි දෙනවා. විදුලි උපකරණේ අදාළ තැනට ගිහින් දුන්නාම එතනින් කියනවා අපි මේක බලලා චෙක් කරලා බලලා කියන්නම් කියලා. තවත් ඉරෙලා අතිවිශාල ණයකට පත් වෙනවා. මේ අතරේ කන්න බොන්න නැති වෙනකොට මට මේ සිද්ධිය කියපු කෙනාගේ ගෙදෙට්ට ඒ වටේ ගෙවල් වලට මේ තරුණයා යනවා පොඩි බෙලෙක්යක් අරගෙන. ගිහිල්ලා කියනවා අනේ අයියේ මේ ටින් එකට හාල් ටිකක් දාලා දෙන්න අම්මට තාත්තට ඉවිලා දෙන්න කියලා. පත්‍ර කෑල්ලක් අරන් යනවා තේ දෙන්න සීනි ටිකක් දෙන්න පුළුවන්ද කියලා අරන්. වටේ පිටේ අය හොඳයි. ඒ අය හැකි විදිහට උදව් කරා. පුළුවන් ඇට උදව් කරා. අන්තිමට ව්‍යා ගන්න හාල් නැති වෙනකොට කෑම අහිමි වුණා. එතකොට මම පසුව දැනගත්තා ඒ කියපු කාරණාත් එක්ක කෑම කාපු විදිහ. ඔබට ඒක මං මේ වැඩසටහනේදී කියන්නම්.
ඊළඟට මේ ළඟ තැනකින් මේ පුජ්‍යලයා නායක අරගෙන තුන රුපියල් 40000ක ඊට පස්සේ මේක ඊළඟ කරදර ගන්න පටන් ගත්තා කොහොම හරි දෙන්න කියලා මෙයාට දෙන්න කිසිම දෙයක් නැහැ මේ සමත්ත ගේ ඇතුලේ වටිනා කියන බඩු එකක් තිබුණා ඒ තමයි ඊට අපහසුයෙන් ගේ මේ ක්‍රමයකට වෙන්න ඕන ලබාගත්ත විත්තිය ගහපු ස්මාර්ට් ටීවී එක මේ ටීවී එක තමයි අම්මගේ තාත්තගේ දේපල හොඳට හිටපු මිනිසු කලින් දවල් 30 කාලේ ගෙවා ගන්න මේ අතීතය අමතක කරලා අර ටීවී එක දිහා බලාගෙන ඉඳලා තාත්තට කල්පනා නැති වුණත් කට අරගෙන ටීවී එක දිහා බලාගෙන හිටියා මේ ටීවී එක ඒ දෙන්න නිදාගෙන ඉන්න ඇඳගාව ඉස්සරහින් තියලා මේ දරුවා ඒගොල්ලන්ගේ පාරුව නැති කරලා තිබ්බා ඒ අතරේ ගෑනු ළමයිකුත් යාළු වුණා අම්මා තාත්තගේ කන්ඩිෂන් එක මත විවාහය කරන්න අපහසු බව දැනුවා මේ ළමයා තීන්දුව කරා මට කසාද එපා ගෑනුත් එපා අම්මේ අම්මයි තාත්තයි මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා තුනයි ඊළඟට කල්පනා කරා ඇවිල්ලා වද කරනකොට මේ ළඟපාතේ ඉන්න කෙනා රුපියල් 40000කට මේ ගෙදරදි කිසි එකම සම්පත ටීවී එක විකුණන්න මොකද කිව්වේ ටීවී කාරිය විකුණලා මගේ සල්ලි දෙන්න කියලා මේ ටීවී එක විකුණන්න අරගෙන ගලවලා මේසෙන් ගත්ත අහකට අරගෙන පෙට්ටියේ දාගෙන ගැරන්ටි කාඩ් ඔක්කොම දාගෙන බඩු උකස් ගන්න තැන් බඩු මිලට ගන්න ඒවා පාවිච්චි කරපුව තැන් වලට ගියා ඒ යන්න කලින් මේ දරුවා යුතුයකමක් ඉෂ්ට කරා මේසෙ දිහා බැලුවාම ටීවී බලන් ඇවිල්ලා අර තාත්තට තේරෙන්නේ නැහැ මෙතන තිබිච්ච එක නැහැ අම්මටත් එකපාරට දුක හිතෙනවා මේක වෙන මොකුත් නැහැ දැන් අරමුණා ඒක නිසා මෙයා කල්පනා කරා ඒක වැහෙන්න අම්මගේයි තාත්තගේ පින්තූර දෙකක් ෆොටෝ දෙකක් ලොකු පින්තූර දෙකක් මේසෙ උඩින් තිබ්බ පාළුව යන්න එතකොට බලනකොට ඒක දිහා බැලුවාම අර දුක තුනී වෙයි කියලා හිතලා मैं अपे लंका एहे मगर लार टीवी करा गया पास इतनी क्यों हुआ रुपया विसी दाहक देना गेला हतलीस दाहक कौन है विसी दाहक देना ईट अड़ी बह गेला हेम तरम गया मैं अपे लंका वन गोल्ड पी एस सी के गिहिंग मंगे वे मिलो वाल दाने मंग उठ गेला समाज रुपया दाहक अठ सी अख हाथी अक बर्गर खाना लंका एक वेलकट रुपया हारदाहक पंदाहक वीदंग करला कैम खान लंका सामान्य पौल मंगियान लुको एटी वेडी वेडी मट की व्यक्तर आप बैंकू कलम नकार हित होते ये तुम एक तरह व्यापारी ते बैंक संग्रह आराधना करला बेरे ने बेरी तन गया क्यों हुआ होटल एकट तरु होटल एकट गीला ते आरंद ना क्यों हुआ ते आरंद दिला दे तुझे ना ते मना छोटी का ते बिल आवा बिल गए मन देखा कि वह लक्ष्य देगा बिल अन्न ए लंका भी मैं कहते ये लंग मीन अपे माध्यम से वेडकर कांतावा मे अपेला मैं आगे निवसठा मे का आरांचना अगे स्वामी अभी लगे अलते पुनः मैं मैं मे टीवी की गुणगान बेरू तगल मे कौर इन विकुण वालेमु यहाँ तिहक तमाइ बला पड़ते तीसदा එතකොට යාර මතක තිබුණා මම කියලා තිබුණා මට ඔබ දන්නවා මම ටීවී එකක් පාවිච්චි කරන්නේ නැහැ ටීවී එකක් නැහැ මයි ගෙදර එතකොට මට ටීවී එකක් තිබුණොත් හොඳයි කියලා මං කිව්වා මට මාස 12න් ගෙවන්න ටීවී දෙන තැනක් එහෙම තියෙනවා නම් චුට්ටක් මට බලලා කියන්න කියලා ඊට පස්සේ මෙයාට ඒක ඔළුවේ තිබුණා මොකද හේතුව මට ටීවී වැඩක් නැහැ නමුත් සුදු අම්මා හැමදාමත් උදේ ඉරයි පාළු තින හැම වෙලාවකම ඇඳට ලයින් දගෙන මේ ෆෝන් එකෙන් සමහර අය එක කතා කරන ගම ඇස් දෙක කණු වෙනකම් මෙහෙම කරලා මගේ දේශනා බලනවා අහන් ඉන්නවා තවත් ඒක බලනවා මෙහෙම ඇහැ දුරවල එනවා මම ආශිර්වාද කරනවා මම මේක දැක්කලා ඒ මං කිව්වා එහෙම නෙමෙයි වාට ලොකුවට මං තිරයක් ඉස්සරහයි කරලා දෙන්නම් ඔයා ඒකෙන් YouTube බලන්න මේකෙන් බලන්න එපා වාගේ ඇස් දෙක නරකුණොත් ඔක්කොම ඉවරයි නේද කියලා ඒකට කැමති වුණා ඒ වෙලේ මම TV එකක් ඔයෙ හිටියා එතකොට මට මේ පණිවිඩය ආවා अब पहला मैं किसी और में कहती हूँ सर के हाल बांध के आदमी बोलू हाँ वो सर टीवी का कोई हुई हीटिए सर मैं कनी कह रहा माँ के लंग में पानी दे आवा आवे पास से मट
अब दगे मेतन हटि मंक्यू मंदे नाइकोचर दिखे मड़की इसलिए टीवी का कुनो तीह कटगर एक मंगे दाने मंग एक क्यू मन तस्पाक देना वैडी प्रपाहत देना अवृद्ध तीयागे साली गेरा मेरे पास मैं विस्तर टीके मटक मैं टीवी को मैं हतरी दाए ना बेरा गेरा मेरे पास मन सुधुआ मठ इला क्यू अभी इला क्यू एम पास सुधुआ क्यूवा तस्पाने में हतली हिम दिन हतली हिम दीला टीवी का गाने गेरा मम हतरी दाह मगे साली कुछ कर नारे मम गेहे मंग इला मेट दूरना इतकोट मटक यागे स्वामी पुरुष टीवी के गेल दिना की दवा कैमला आये डर आम टीवी के सर्ट गिना की इतकोट साल गिनी अन्ना की मट विस्तरे क्यूवा क्यूएम पास मम साली तथे आगे पहाल तटू हिटी पहाल बहन मट कलना मट पेन मे वयस का अम्म बेल दिखना टीवी की दिहा बला एक संपत दिहा बलागे इन वयोवृद्ध प्रिया सीहन दि प्रिया मेम कटार अभिताटिया कल एक दिहा बलो हंगी मीन तोर मम्मी उदुर्गने अने ये समत्त देपल एक मुन एखम प्रीति मंगरंगे अने हतली हकला मट मेक बित्ती गाल बलन पुलवंद हिता पापू आख्यात मट आपू आवेगी वेड़ी मम के लिए घींगे मुद्र दूना दील मंकी मिन्न साली मट टीवी के पा मट टीवी के पा मे टीवी के बित्ती का मट ये टीवी के दिया बलांगी बे मट ये तुली वायस का अम्मा के कोई तात की कोई पेन दाट मगे अम्म ताता ये वायस गील मैं अति होने मंगे तीन अतर नीने अपे मगे कावि पोत का राजपक्ष हितवता ना मट मत के अमेरिका जीवते ने हेम दाम एवन गिफ्ट वाउचर टीका सतोसे तवत्ता आयतन अभी लखी ना असल नाइट मेक बेदंड की मट एवन मंगे करना मगे इतना तीन रुपये अल्पहाल दाक पंदना वाउचर मंगे कि दहाक दून मेक दिन्न दन बड़ गंड गेला हालूतना सीनीतना पिटीतना मुकुतना काहट बुन गेदर अम्मा पिटी का दिन्न बेरू गेद तीला अणित पहा मैं लीव कौर कदम्मा दाल मंगे की लीववा सुबह अलू तवरुद्धा क्वेवा पुते लीलरिया मेक अवृद्धट अमरता नुंगंड गेरा धीलरिया टीवी का विकुण दहना ये टीवी के बीती हेमदा मे वायक विकुण लाइवराय हे भाई एक तीन हेमदा वहागे गेतराय बीतीने में मे सुदाय तिबुने मंग ये पणवीडे केला अरिया मुद्रुद्धील अरिया अरिहम पास से अपे सेविका दियनी अट धन गहल वेंदा की वेंदला मे सर मे दिखरे की वहाँ मगे गाने गुणकातने की लिखी एक मेदेट दालने बड़ने केपु देवा नमूत केपु देवा वटिना देवा की इतरक मंगे अन्ना अक्के अभी त्रिपोषक है अभी अम्मट चातर कहाट दुन्ने आके मम पीटी टीन का गिनावा अम्मट गिरा पीटी टीन का दुन्ना अम्मे अति तरह पीटी बोन गिरा इतक सुधु अम्म हाल बैग हिंदी लिवना आ रंची मगे सक्रिया मंद मंज वगे वगेना गिना दीप तब पार्स लखदला दुन्ना रसगीर तीन अभी हाल गिना बड़ मुट्ठ गिना अके आर साली मसिक देवा गिनावा दंग पेगी सीनी तीन अम्मट बन पीटी तीन अदी बत्ती हुआ पहुद गिरती हुआ खाल की मट निंद की निधासी हेंद यार पुज्जी आप टीवी की गुणा साली इलो मन टीवी की गुण गिहाम टीवी के गत मनुष्य साली दुन हे टीवी के गत्ते ने ऐ मिनी तीन गील नाय बेर लिवना कोहोम हितर सहने दिन तवत् नाय टीका तीन गिला क्यों नमूत
මම මේ කතාව කිව්ව බොහෝ දෙනෙක් මට එකඟ වුණා මාස්පතා අපි මුදලක් ගෙවන්නම් කියලා. මගේ සල්ලි වලින් මම මාස්පතා ගණක් ගෙවනවා. මං කිව්වේ ඒක අවශ්‍ය වුණොත් මං දෙන්නම් කියලා. මම ටීවී එකට මුදල් ගෙවලා ටීවී එක ගත්තේ නැහැ. අදට මං ගාව ටීවී එකක් නැහැ. මං ටීවී එක පස්සේ ගන්නවා. මේ වැඩසටහන දැකලා කිසිම කෙනෙක් මට ටීවී එකක් ගෙවන්න හදන්න නැතිව මම බාර ගන්නෙ නැහැ. මං ඒකට නෙමෙයි වැඩසටහන කරන්නේ. මේ වැඩසටහනේ මං ඔබට පෙන්වුවේ එක දෙයක් විතරයි. ඒක විතරක් ගන්න. මේ සිද්ධියදී මාව අයින් කරන්න. ඒ පුතත් කවුද කියන එක ඒකත් අයින් කරන්න. සිද්ධිය විතරක් ගන්න. මේකෙදී මං මේ මම මෙහෙම පින්කමක් කරා කියන එක වහාම අයින් කරන්න. වැඩක් නැහැ. ඔය වගේ නෙවෙයි ලක්ෂ ගණන් උදව් කරන අය ඉන්නවා මේ රටේ. මිනිසුන්ට ඒවා ලොකු පින්කමක්. මම මෙතනදී කරන්නේ එක දෙයයි. මේ කතාව අහන් ඉන්නකොට ඔබට මෙතෙන්ට දැනෙච්ච දෙයක් තියෙනවද කියලා අහන්න විතරයි. කරපු පුජ්‍යලේවත් විඳපු පුජ්‍යලේවත් ඕනේ නැහැ. අද අපේ ගෙදර හාල් තියෙනවා. අපි සීනි ගෙනාවා. පිටි ටින් එකක්ම ගෙනාවා. ඒ විතරක් නෙමෙයි. පාන පත්තුරු ගන්න සැරින් සැරේ පොල් තෙල් චුට්ට චුට්ට තැන් තැන් වලින් ගෙවල් වලින් ඉල්ලගත්තේ. අක්කේ මං අද පොතල් ටික බෝතලයක් ගෙනවා කිව්වා. ලොකු දෙයක්. හාල් කිලෝ 10ක් ගෙනාවා. අම්මට බොන්න පිටි ටින් එකක්ම ගෙනාවා අක්කේ. වෙනතර තැන් තැන් වලින් පොඩ පොඩ ඉල්ලගන්නේ. සීනි ළඟ ගෙදරින් ඉල්ලගත්තේ. මේ කෙනෙක්ට අවමානයක් නෙවෙයි. අපේ මුළු රටම මේ විදිහට විදේශයෙන් ඉල්ලගෙනයි කන්නේ. ඒක නිසා අපි හැමෝම මේ ඉල්ලන් කන කට්ටිය. ඒක නිසා අපි කාටවත් මෙතන උද්දාමයට පත් වෙන දෙයක්වත් අවමානයට පත් වෙන දෙයක්වත් නෙවෙයි. මෙතන තියෙන්නේ ඒ ක්‍රියාව. ඒකදී මං කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ සිදුවිච්ච ක්‍රියාව විතරක් බලන්න. ඒ ක්‍රියාව ඇහෙනකොට ඔබට මෙතන යම් දෙයක් දැනෙන්නේ නැති. ඔබට ඇස්වලට කඳුළු ආවනම් ඔබ ප්‍රේමණීය කෙනෙක්. ප්‍රේමය දැනෙනකොටයි කඳුළු එන්නේ. ප්‍රේමය අහිමි වෙනකොට නෙමෙයි කියලා මං කිව්වේ ඒකයි. දැන් එතනදී ප්‍රේමයයි ලැබුණේ. ප්‍රේමය ලැබෙන තැන් මම ඔබට හයිලයිට් කරලා පෙන්නුවා. ඒ ප්‍රේමය ලැබිච්ච දේ ඇහෙනකොට ඔබට මගේ කටතුලින් ඔබට ඇහෙනකොට ඔබේ හදවතේ ඇතිවෙච්ච ඒ අපහසුතාවයේ කඳුළු ආපු අපහසුතාවයට කියන ප්‍රේමයයි කියලා. ඒ දරා ගන්න බැරි තිබිච්චකට කියනවා ප්‍රේමයයි කියලා. දැහසකට කඳුළු එකතු වෙච්ච එකට කියනවා ප්‍රේමයයි කියලා. එතනදී අපිට ආවේ දුක් කඳුළුට වඩා සතුටු කඳුළුයි. සතුටු කඳුළුයි. මම මුදල අරගෙන පහළට යනකොට සුදු අම්මා මට හම්බුණා. මං කිව්වා මම මේ සල්ලි දෙනවා අර ටීවී එකට. ඒ හැබැයි මට ටීවී එක පා කියලා. එතුමේ විට කිව්වේ එක දෙයයි. ඒක හරි කිව්වා. හදවතට දැනෙන දෙහි තියෙන ප්‍රමාණය මතයි පින්කමත් තීන්දු වෙන්නේ. පිනක් තීන්දු වෙන්නේ. මම පින් තකන්නේ මේ කරේ. විශ්වමය ප්‍රේමය තකයි කරේ. මට පිනක් ඕනේ නැහැ. මට කුසලුත් එපා. මට පිනුත් එපා. මට එකක්වත් මට වැඩක් නැහැ. මට ඕනේ ප්‍රේමය විතරයි. ඒ හදවතට දැනෙච්ච දෙයට මං ආසයි. මට මගේ සිතින් දකින්න පුළුවන්කම තිබුණා. මාව හම්බෙන්න එන්න කතා කරලා තිබුණා. ලියුමක් කියලා දෙන්නම්, පින් දෙන්න එන්නම්, වඳින්න දෙන්න. මං ඒ සියල්ල ප්‍රතික්ෂේප කරා. මට හිතින් දකින්න පුළුවන් ඒ දේ. ඇවිල්ලා මට පෙන්වන්නවත් කියන්නත් අවස්ථාවක් නැහැ. අපි හැමෝම ණය වෙච්ච අය. කවදා හරි දවසක අපි ණය වෙලා ඇති. මම අනන්ත ප්‍රමාණ ණය වෙච්ච කෙනෙක්. ඉතාම අපහසුයෙන් දුක් විඳලා ගෙවපු කෙනෙක්. කන්න බොන්න නැතුව හිටපු කෙනෙක්. මගේ කතාව මම සමහරට කියලා ඇති. පාර පුරා චිත්‍ර රෝලක් අරගෙන ඇවිදලා විකුණන්න ගිහලා එකක්වත් විකුණ ගන්න බැරුව වතුර වීදුරුවක් බීලා හැන්දාවේ ගෙදර ආපු කෙනෙක්. එනකොට උයන්න හාල් නැතුව තියදී සුදු අම්මා මට තේ එකක් හදලා දීපු අවස්ථාව ඕන තරම් තිබුණා. අපි ප්ලේන් ටිකකින් නිදාගත්ත දවස් තිබ්බා. ඒ නිසා ඒක වේදනාව අපි දන්නවා. ණය ගෙවා ගන්න බැරි වෙනකොට ඇවිල්ලා ඇවිල්ලා ඉල්ලනකොට කරදර කරනකොට දොරගාවට එනකොට ඇති වෙන තත්ත්ව අපි දැකලා තියෙනවා. ඒ නිසා මම ඒක ඉන්න නිව්වේ. සනසිල්ලෙන් අවදි වෙන්න පුළුවන්කම කෙනෙකුට දෙන්න ඕන අපි. අපිට අපේ බත් වේල නැත්තම් අතේ තියෙන සල්ලි ණයට ගෙනාපු ලෝන් එක හරි තව කෙනෙකුට දීලා ඒ හදවත සනසන්න පුළුවන්කම තියෙන්න ඕන. කොයිතරම් සන්තෝෂෙන් එදාරයි නිින්දයක් නැද්ද ඒ තුන් දෙනාට? තාත්‍ර කල්පනාව නැහැ. නමුත් අම්මා ඒ දේ බලාගෙන හිටියා. එතකොට හැන්දෑවේ අර නායකයාරය ඇවිල්ලා ඉල්ලනකම් බලන් හිටියේ නිර්භීත භාවයෙන්, බය නැතුව. මෙන්න සල්ලි
එදාර මොන තරම් සැනසීමේ නින්දයක් නැද්ද? ටීවී එක විකුණලා ඒ සැනසීම ලබන්නේ ඒ දරුව කල්පනා කරේ. නමුත් මම එයාට අවමානය පිණිස නෙමෙයි මේ වැඩසටහන කරන්නේ. ඒ නිසා මම එයාගේ රූපේ දාන්නෙත් නැහැ, නම කියන්නෙත් නැහැ. නමුත් ඒ ඉන්න පරිසරයේ සියලු දෙනා මගේ මේ වැඩසටහන බලනවා. ඒ නිසා මම කියන්නේ එයා කරන්න ශ්‍රේෂ්ඨ වැඩක් අම්මයි තාත්තා රැක බලා ගන්නවා. එතන ප්‍රේමය තිබුණා. ඒ ප්‍රේමයට ප්‍රේමය එකතු වුණේ. මම එයාට දුන්නේ මගේ ප්‍රේමය නෙවෙයි, දිව්‍යමය ප්‍රේමයයි. එච්චරයි අවශ්‍ය වෙන්නේ. අපිට කෙනෙක් සනසන්න සැනසීලට පත් කරන්න පුළුවන් නම්, ප්‍රීතියට පත් කරන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දේ. ඒ ප්‍රේමය තුලින් එයා ලැබි ප්‍රීතියයි. සාමය, සාමකාමී මනසක් ඇති වුණා. ප්‍රීතියට පත් වෙලා ඉතාම සන්තෝෂයෙන් තමයි මේ මැද්ද ඉඳලා මේ අතරමැදි ක්‍රියාව කරපු අපේ දෙව්ස්ව දැරියට වැන්දේ. ත්‍රිගේන මට වඳින්න එපා. මේක පිටිපස්සේ ඉන්නේ මේ කරේ අහවලා කියලා. මාව දන්නවා. නමුත් මෙතන තියෙන දේ කරපු මිනිස්සයා සම්බන්ධව නෙවෙයි. ලැබුව කෙනා සම්බන්ධවත් නෙමෙයි. මැද තියෙන කොටස විතරයි. ඒක ඇල්ල විතරක් ඔලුවට ගන්න. මාවත් අයින් කරලා දාන්න. අනිත් පැත්තත් අයින් කරලා දාන්න. අයින් කරලා මෙන්න මේ හැඟීම ඔබට දැනනවද කියලා බලලා ඒ අනුව කටයුතු කරන්න කියලායි මගේ පණිවිඩය අද දෙන්නේ මම ඔබට. ඔබට තේරෙනවද නේද? මොනතරම් සැනසීමකට පත් වෙන්නේ ඇතිද කියලා. මේ වාක්‍ය තුල ඔබට දැනෙන හැඟීම ඔබට අලුත් දෙයක් නෙමෙයිනේ. අපි ත්‍රිපෝස ගුලි තුනක් හදලා කෑවා කියනකොට වයසක අම්මයි තාත්තයි තරුණ පුතෙකුයි ඇති වෙන හැඟීම ඔබට දැනනවද? හද මං ගෙදරට සීනි ගෙනාවා කියද්දි, පොල් තෙල් බෝතලයක්ම ගෙනාවා කියද්දි, අපේ ගෙදර හාල් තියෙනවා අපි බත් తిව්වා කියද්දි, පරිප්පු බතුයි තමයි ගෙනාවේ, පරිප්පුනේ ගෙනාවේ, ඒව හදාගෙන තව එළවලුක් ගෙනාගෙන කන්න ඇති හදාගෙන. කොයි දවසකට පස්සේද එළවලුක බතුයි කන්න ඇත්තේ? නිකන් හිතලා බලන්න. ඒත් අපේම විඤ්ඤාණයමයි, අපේ ශරීරයේම කොටසක්මයි. අනිකා තුලින් ඇයි ඔබට බෝ දකින්න බැරි? මා හදන දෙවිසු දේශයයි මුළු දෙවිසු දේශයෙම තියෙන්නේ එක හිතයි. ඒ විශ්ව හිත විතරයි මුළු දෙවිසු දේශයෙම තියෙන්නේ. එක මනසයි විශ්ව මනස විතරයි එක හිතයි. මුළු දෙවිසු දේශයෙම එක තැනක දුකක් තිබුණොත් සියලුම හදවත් වලට ඒක ඒ මොහොතේ සම්ප්‍රේෂණය වෙලා ඒ සියලු දෙනාම හදවතින් අර දුක නිවනවා. ඒ තරයට එන්න ඕනේ. හදවතින් ක්‍රියාත්මක වෙන්න ඕන තැනක්. හදවතයි මොලේට ඕඩරේ දුන්නේ වැදගත්ම තැනට මං එනවා. මම ඔබට කලින් කිව්වා මේ දෙක දුරස්ව තියාගන්න කියලා. මලගයක් වුණොත් ටෙලිෆෝන් කරලා ඔබට ටෙලිෆෝන් එක තුලින් ඔබට මලගේ ආරංචි එනවා. ආරංචි ආපුවම මොකද කරන්නේ? ඔබ ඥානාන්විත ඔබේ මොලේ තියෙන දත්තයන් අනුව මල් සාපුවට යන්න, මේ සල්ලි තෙන්ට ගෙවන්න, ඥාතින්ට කෝල් කරන්න, මේ දේවල් කරන්න, එහෙමද කියන්නේ? නෑ. මෙතෙන් පණිවිඩය ආපු ගමන් එයා දාන්නේ මෙතෙන්ටයි. දාලා අඬවනවා. අපේ ඉමෝෂන්ස් වෙනස් කරලා දුක්ඛිත තත්ත්වයට පත් කරලා හරියට ඔළුව කල්පනා කරන්නේ නැති තත්ත්වයට අපිව සිහි විකල් කරනවා කියන්නේ මෙතනයි සිහි තියෙන්නේ. සිහි විකල් තත්ත්වයට පත් කරනවා. එයාගේ විනෝදාංශය තමයි ඒක. අපිව සිහි විකල් කරන එක. මොලේ විනෝදාංශය ඒකයි. ඒකයි එයා පොවන්නේ, මස් කවන්නේ, අපි විනාශ කරන්නයි. අපි මොලේ කිව්වට ඒක පරිගණකයක්, මොලයක් නැති එකක්. ඒ පාලනය කරන කෙනෙක් සිටිය යුතුයි. ඒ තමයි මෙයා. දැන් බලන්න එතනදී එන්නේ අනිත් පැත්තටයි. මේ ක්‍රියාවකදී අපි කළේ කොහොමද බලන්න? මෙතෙන්ට ආපු දේ, භාවමේ தත්ත්වේ හැඟීමක් ආවේ. මේක තියාගෙන මම බලන්නේ කොහොමද? මට පේන්නේ අර වයසක අම්මා වගේලා. මම මේ සමස්ත දේපල නේද මෙතනින් උදුරගෙන යන්නේ, මේ මිනිසුන්ගේ ජීවිතේ නේද මම මෙතන ගෙනියන්නේ කියන එක ආවේ මෙතෙන්ටයි. එතනිනුයි ඕඩරේ දුන්නේ මෙතෙන්ට. ගණින් ගිහින් දීපිය සල්ලි ගන්නෑ ඔය බාන්නේ කියන එක. ඇවිදින්න අන දුන්නේ මුදල් අරගෙන කකුල් දෙකට මෙයයි. ගිහිල්ලා දෙන්න අන දුන්නේ මෙයයි. එයාට ඒ අන දුන්නේ මෙයයි. ඔබ බොහෝ දෙනෙක්ගෙත් මගෙත් වෙනස එයයි. මම මෙයාටයි යන දෙන්නේ. මෙයාට බෑ මට යන දෙන්න කවදාවත් බෑ. මොකද මම හොඳටම දන්නවා මෙතනයි සමත්ත විශ්වයේ මෙවත් දිව්‍යත්වය. මේ දිව්‍යත්වයේ සේවකයාය. ඔබ සේවකයා පමණයි කියන එක මම කියලා තියෙන්නේ. එයාට බෑ මට පාඩ දාන්න. ඔබේ අයටත් කියන්න. ඔබේ මොළේට කියන්න එන්න එපා මට පාඩ දාන්න කියලා. මේ ඔබයි විශ්වමේ දිව්‍යත්වයයි. එයා තමයි ප්‍රධානියා. පරිගණකේ
ඒ අනුව වැඩ කරහන් එතන තියෙනවා යහපත අයහපත තියෙන මෙතනයි ඒ අනුව මොලේ ක්‍රියාත්මක කරන්න මොලේට හොඳ නරක තේරෙන්නේ නැහැ පරිගණකයට හොඳ නරක තේරෙන්නේ නැහැ ඔබ දන්නවා පරිගණකෙන් ඕනම යහපත් දේකුත් අයහපත් දේකුත් කරන්න පුළුවන් එයාට දැනෙන්නේ නැහැ වැඩක දැනෙන්නේ නැහැ පරිගණකයක් විතරයි පරිගණකයකට එහි ක්‍රියාත්මක වෙන දේ යහපත් අයහපත් තේරෙන්නේ නැහැ මෙයාට හොඳට තේරෙනවා යහපත අයහපත කළ යුතු නොකළ යුතු දේ තේරෙන කෙනා මේයි ඒ නිසා එයාට දිව්‍යයි කියලා කියන්නේ අපි දැන් මම ඔබට ආරාධනා කරනවා මගේ thumbnail එකේ විදිහටම ඔබ දිව්‍යත්වයෙන් සපිරි කෙනෙක්ද කියලා මගේ ආදරණීය ඥාතියනි දරුව මම ඔබෙන් අහනවා ඔබ දිව්‍යත්වයෙන් පරිපූර්ණ වෙච්ච කෙනෙක්ද කියලා දැන් අත තියලා අහන්න මේ தත්ත්වය දැනුන් නැත්තම් ඔබ සංවේදී කෙනෙක් නෙමෙයි දිව්‍යත්වයේ තියෙන කෙනෙක් නෙමෙයි මෙන්න මේ හැඟීම ඔබට ආවද කියලා බලලා එහෙමනම් ඔබට තියෙනවා මෙන්න මේ දිව්‍යමය ස්වභාවයෙන් ඔබේ හදවත ක්‍රියාත්මක වෙන මොහොතවල මොලේලව කලිත කරන්න අද මගේ දේශනයයි මගේ මේ කතාව සත්‍ය කතාවක් මෙහි කතරුත් පාදකච්චාතිවත් කළ දාන්න ආයි කියනවා සිදුවීම විතරක් හදවතට දැනුණාද කියලා බලන්න මම ඔබට ආයි කියනවා දිව්‍ය මේ ප්‍රේමය ඒ ආදරේ සැබෑ ආදරේ අහිමි වෙනකොට කඳුළු වැටෙන එකක් නෙවෙයි ලැබෙනකොට දැස් කඳුලින් තෙත් වෙන එකක් කියලා ඒ ඇති තෙරුවන් සරණයි දේ පිටයි नमामि सुमधुर धम्म दिवाकर नमामि श्रावक संघ दिवाकर नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार